යාලුවනේ කොහොමද සුබදාසනක් ඔයාලා හැමෝටම මෙහෙට උද පාන්දර මම දැන් නැගිටලා මොනකට හොදලා ඔක්කොම කරලා තමයි මට වීඩියෝ කරන්න කියලා හිතුනේ පොඩි දෙයක් මට මතක් වුණා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි ඉස්කෝලේ යන නංගිල මල්ලිලාට ඒ වගේම යුනිවර්සිටි වල ඉගෙන ගන්න ස්ටුඩන්ට් කට්ටියට ඒ කියන්නේ ළමයින්ට මේක ගොඩක් මේ වීඩියෝ ගොඩක්ම වැදගත් වෙයි කියලා මම හිතනවා මොකද මම යුනිවර්සිටි එකේ කැම්පස් එක ඉගෙන ගන්න කෙනෙක් විදියට මම මේ ටිප්ස් ටිකක් දෙන්නේ. ඒ ටිප්ස් ටික තමයි කොහොමද පාඩම් කරනකොට හරියට ඒ වැඩ ටික කරගන්නේ. උදාහරණයක් එක්ක මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි වීඩියෝට යමු. වීඩියෝට යන්න කලින් මගේ YouTube channel එක ඔයා තාම අලුත් කෙනෙක් නම් ගිහින් subscribe කරන්න දැම්ම. යහපැත්තේ තියෙන bell icon එක ඔබල තියාගන්න. ඊට පස්සේ පුළුවන් මේ විදිහට හොඳ වීඩියෝ ඔයාලා වෙන්නේ මම කරන්නේ චීන ගැන. ඉතින් ඒ වීඩියෝ ඔයාලංගම ගෙන ගන්න පුළුවන්. ඉතින් යමු අපි මුලින්ම වීඩියෝට. ඉතින් යාළුවනේ මේ වීඩියෝ කරන්නේ කිසිම ස්ක්‍රිප්ට් එකක් නැතුව. මොකද මම කරලා තියෙන නිසා තමයි මම මේ කියන්නේ. කරලා සක්සස් වෙලා තියෙනවා. ඒක ගොඩක්ම සක්සස් වෙලා තියෙනවා. ඒක නිසා මම මේ වීඩියෝ කරන්නේ කිසිම ස්ක්‍රිප්ට් එකක් නැතුව. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ දැන් පාඩම් කරන එක කියන්නේ සාමාන්‍යයෙන් මහ බෝරිම වැඩක්, එපා කරමු වැඩක්. ඒක හැබැයි ඒක ආසාවෙන් කරොත් ඒක කවදාවත් බෝරින් වෙන්නේ නැහැ. තමන්ට ආසාවෙන් කරනවා නම් ඒ පාඩම් වැඩ ඒ කවදාවත් තමන්ට කියන්නේ එපා කරන්නේ නැහැ. කියන්නේ බෝරින් වෙන්නේ නැහැ. ඉතින් අපි කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. දැන් ඔයා පාඩම් කරන්න යනවා නම් දැන් තව නැඩි කීපයකින් පාඩම් කරන්න යනවා නම් ඔයා කරන්න තියෙන්නේ පොඩි භාවනාවක් කරන්න, මෙඩිටේෂන් එකක් කරන්න. කියන්නේ ඇස් දෙක පියාගෙන දැන් ඔයා හිතා ගන්න විනාඩි 5ක් හෝ විනාඩි 10ක් වගේ ඒති කරන්න. ඔයා හිතන්න මම දැන් පාඩම් කරන්න යන්නේ කියලා. මම දැන් පාඩම් කරන්න යන්නේ මට කිසිම බාධාවක් එන්නේ බෑ. බාධාවක් ආවොත් ඔයා ඒක ඉබේම ඒක අයින් කරනවාම ඒක හිත කියන අයින් කරන්න කියලා. ඒ විදිහට කරොත් ඔයාට පුළුවන් දැන් ඔයා බලාපොරොත්තු වෙන පෑ දෙකක් නම් පාඩම් කරන්න ඒ විදිහට ප්ලෑන් එක හදා ගන්න. මම දැන් පාඩම් කරන්න යන පෑ දෙකක් ඒක මෙඩිටේෂන් එකදී ඔයා මතක් කරගන්න. මම දැන් පෑ දෙකක් පාඩම් කරන්න යන්නේ. පෑ දෙකක් හෝ වේවා පාඩම් කරන්න ගියොත් ඒ ටික සක්සස් කරන්න පුළුවන්. හැබැයි මුලින්ම තමන් හිතා ගන්නට ඕන. උදාහරණයක් මම උදාහරණ වශයෙන් මම කිව්වොත් පෙරේද මට තිබ්බා මම කම්පියුටර් සයන්ස් ගැන ඉගෙන ගන්න මෙහෙ පොඩි ඩිසයින් එකක් තිබ්බා. ඉතින් මට ඊට කලින් මට ඒක කම්ප්ලීට් කරන්න බැරි වුණා සම්පූර්ණයෙන්ම. ඉතින් කම්මැලි කමට ඔහි මෙහෙ ඔක්කොම හරි මේ යාළුවන්ගේ මේක ඉල්ලගෙන මම කම්ප්ලීට් කරා. ඒ භාගයක් වගේ තමයි. ඊපස්සේ මම ක්ලාස් එකට ගිහිල්ලා කට්ටිය ඔක්කොම හෝම්වර්ක් ඔක්කොම ඇසයින්මන්ට් ඔක්කොම කියන්නේ එක්සෑම් එකක් නෑ ඒක. ඒ ඩිසයින් එක කරලා බාර දෙන්න විතරයි තියෙන්නේ. ඒක ෆයිනල් කරන්න තියෙන්නේ. ඒක ෆයිනලයිස් කරන් ගමන් ළමයි ඔක්කොම බාර දුන්නා. දැන් මමයි තව යාළු කීප දෙනෙක් තමයි බාර දෙන්න තියෙන්නේ. ඉතින් මම හිතාගත්තා මම මේ වැඩේ කොහොම හරි අද රැ වෙනකොට මම ඉවර කරනවා. හවස තමයි ක්ලාස් එක තිබ්බේ. මම කොහොම හරි ඒකෙන්දී මම ප්ලෑන් එක ඇඳගත්තා. කියන්නේ කරන්න ඕන මොනවද කියලා යාළුවන්ගෙන් අහගත්තා. මොනවද කරන්න තියෙන්නේ ඉතින් සාමාන්‍ය සාමාන්‍යයක් ටිකක් තේරෙන මදි ටීචර්ස්ලා උගන්වන දේ. ඉතින් යාළුවෝ දන්නවනේ මගේ චයිනීස් යාළුවෝ. එයාලගෙන් මම ඇහුවා මොකද කරන්න තියෙන්නේ කියලා. ඒව මෙනිමින් මේ ටික කියලා. පස්සේ මම ප්ලෑන් එක ගහගත්ත කොහොම හරි. මම කොහොම හරි හිතාගත්තා මේ වැඩේ අනිවාර්යයෙන්ම මම රැ වෙද්දි බාර දෙනවාමයි කියලා. මම හිතාගත්තා ඒක ප්ලෑන් එක ගහගෙන සම්පූර්ණ මම ඒක කරන්න මොනවද තියෙන්නේ ඒ වගේම කොහොමද ලියන් තියෙන්නේ කොහොමද ඩිසයින් කරන්න තියෙන්නේ කියලා. හැබැයි තින් චයිනීස් කරන ඩිසයින් එකයි චයිනීස් ළමයි කරන ඩිසයින් එක මම කරන ඩිසයින් එක ගොඩක්ම වෙනස්. ඉතින් මට පුළුවන් දෙතම මම කරන්නේ. හැබැයි එයාලත් කරලා තියෙනවා ලස්සනට. ඉතින් මම කරන්න ඕනද කියලා එයාලගෙන් අහගෙන මම ප්ලෑන් එක ගහගත්තා. පස්ස ක්ලාස් එක ඇරියා ක්ලාස් ඇයියට පස්සේ මම රූම් එකට ආවා. ක්ලිම රූම් එකට ආවා. මම ප්ලෑන් එක ගහගත්තේ රූම් එකට ඇවිල්ලා සාමාන්‍ය වර්ක් අවුට් කරන මම හවසට පැයක් වගේ ගිහිලා පොඩි වර්ක් අවුට් එකක් මේ කියන්නේ වර්ක් කරන්න ගියා. ඇවිදින්න ගියා. ඒක සෞඛ්‍ය ශරීරයට හොඳයි ගොඩක්ම. ඒක නිසා මම එළියට ගිහිලා ඒක වර්ක් කරලා ඇවිල්ලා විනාඩි 45ක් ඇතුළට ඇවිල්ලා මම නාලා කියලා කොහමරි තේකක් හදාගෙන මම වාඩි වුණා. වාඩි වෙන ගමන් මම ඒක හිත දුන්නේ ඒක මිසක් වෙන වැඩ වලට නෙමෙයි. මම හිත හදාගත්තානේ මුලින්ම. හිත හදාගත්ත නිසා මට ඒ වැඩේ දි කරන්න පුළුවන් වුණා. මම කොහොමද 6ට වාඩුනේ
හයට වාටලා මම නැගිට්ට මම සාමාන්‍ය අට නමය රෑ නමය විදි තමයි ඒ වැඩිද ඔක්කෝම ඉවරුුණේ ඩිසයින් කලා කරන්න අඩු පාඩ ඔක්කුම හැමදීම දාලා කොමරි වැඩි ඉවර කර පස මාගාව තිබැන තව දිසයින්නක් කරන්න ති මම ඒ කර කෝමරි ඒ කර මම තිවිච්චි විදිර මම එක කම්පලිට් කර ඒ හරි ගියනෑ එට පස්ස මම හෝමක් එසයිමන් ඔක්කුම කරලා ඉවර පස්සේ මම උදේවිදි මට එසයිමන්ට බාර දෙන්න පුළුවන් වුණ ඇතරම රෑතම ප්ලෑන් එක හදාගත්ත දෙන්න නමුත් එසයිමගේදී උදේවිදි උදේ නමයට කලින් මට එසයිමක බාර දෙන්න සිද්ධ වුණා ඒ විදිහ තමයි මගේ ප්ලෑන් එක හදාගත්තේ පාඩම් කරන්න කියන මගේ වැඩ ටික කරගන්න ඔක්කොම කම්ප්ලීට් කරන්න පුළුවන් වුණා ඔන් ටයිම් එතින් ඔයාලට කියන්නේ මුලින්ම ප්ලෑන් එකක් හදාගන්න හිත හදාගන්න මම මේ පාඩම් කරන්න යන්නේ මම මේ දැන් වැඩ කරන්න යනන ඒක මගේ ජීවිතය වෙනින් මම කරන්න මට ඕන දේ ඉතින් කිසිම බාධකයක් මට එන්න එපා කියන්නේ බාධකයක් આવොත් ඒක කරගන්නත් එපා බාධකයක් විදියට ඒ විදියට ඔයාලට කරොත් මම හිතන්නේ ඔයාලා කරන පාඩම් වැඩ ඔයාලා කරන හෝම්වර්ක් බොහොම ලස්සනට සක්සස්ව කරගන්න පුළුවන් සාර්ථකව ඒක කරගන්න පුළුවන් මේක 100% ෂුවර් ඒක ඔයාට කරගත්තොත් ඔයා දැන් චයිනීස් ඉගෙන ගන්න හෝ වේවා වෙන භාෂාවක් හෝ වේවා වෙන දෙයක් හෝ වේවා බොහොම ආසාවෙන් කරනවා නම් හිතට එකඟව ඒක කරනවා නම් ඔයාලට පුළුවන් ඒක ලස්සනට සාර්ථකව කරගන්න ඇත්තටම කියනවනේ ඒක ලස්සනට සාර්ථක කරගන්න පුළුවන් කිසිම බයක් සැකයක් නැතුව මොකද මම කරලා තියෙන නිසා දැන් අනිත් එක තමයි ඔයාලා පාඩම් කරනකොට එක එක බාධක එනවනේ දැන් විනාඩි 5ක් පාඩම් කරාම ෆෝන් එකට හිත යනවනේ ඊපස්සේ විනාඩි 5ක් දැන් ඔයාලා ලැප්ටොප් එක පාවිච්චි කරනවා නම් ලැප්ටොප් එකට හිත යනවා දැන් ෆිල්ම් එකක් බලනවනම් සාමාන්‍ය ෆිල්ම් එකක් බලන්න හිතනවා YouTube යන්න හිතනවා Facebook යන්න හිතනවා Instagram චෙක් කරන්න හිතනවා මටත් ඒක වෙනවා මම පාඩම් කරනකොට අනිවාර්යයෙන්ම විනාඩි 10ක් විනාඩි 15ක් පාඩම් කරොත් ඒක තමයි වෙන්නේ වෙන මොකුත් නෙමෙයි වෙන දේවල්ට හිත යනවා ඒක කරන්න තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි ඔයා පැයකට සාමාන්‍ය හිත හදාගන්න පැයකට විනාඩි 45ක් එහෙම නැත්නම් 40ක් පාඩම් කරනවා කියලා නේ උදාහරණ වශයෙන් මම මේ දවස්වල යන ප්‍රැක්ටිකල් ක්ලාසස් තියෙනවා අපිට ඉතින් ඒකට යන වෙලාවෙ කියන්නේ ක්ලාස් එක යන වෙලාවෙ ටීචර්ස් දෙනවා ටීචර්ස් සර් දෙනවා වැලිඩිටි කරන්න කියලා ඒකේ තියෙන කෝඩින් කරන්න තියෙන්නේ කෝඩ් ඔක්කොම කරනවා දැන් මම ටිකක් කරනවා කරන්නේ නැතුව නෙමෙයි සාමාන්‍ය අපේ චයිනීස් ළමයි ඉන්නවා එයාලා හොඳට කරන සීරියස් විදිහට පාඩම් ටික අරගෙන එයාලා කරන සමාජකටි කරනවා සමාජකටි ගේම් ගහනවා එහෙම දැන් මගේ ළඟ ඉන්න ළමයි 3-4 දෙනෙක් ඉන්නවා එයාලා ගොඩක් සීරියස් එයාලා දන්නවා මමත් සීරියස් විදිහට ඉගෙන ගන්නයි කියලා ඉතින් එයාලා ටික එකතු වුණාමස මටත් හිත යනවා ඒක එයාලා වගේ වැඩ ටික කරන්න ඉතින් එයාලා පාඩම් කරන අතර දැන් ඔයාලා එයාලා දෙන ටයිපින් ඔක්කොම කියන්නේ කෝඩ් කරාම කෝඩින් කරාම එයාලා පාඩම් ටික ඒ ටික කරාම විනාඩි 40 විනාඩි 45ක ඒදී එක දිගට යාලා මහන්සිල වැඩ කරනවා ඊට පස්සේ යාලා කරන්නේ ලැප්ටොප් එකේ තියෙන ගේම් මැච් ප්ලේ කරනවා විනාඩි 10ක් එහෙමත විනාඩි එහෙම නැත්නම් විනාඩි 5ක් විනාඩි 10ක් ඒ කරනවාමයි ඒක යාලා ඊට පස්සේ ෆෝන් එකක් බලනවා ඊට පස්සේ වීඩියෝ එකක් බලනවා හෑන්ඩ් ෆ්‍රී දාගෙන ඒක අර තියෙන මහන්සිය නැති කරගන්නේ ඒකෙන් ඒ විදිහට ඉතින් යාලුවනේ ඒ විදිහට ඔයාලා කරගන්න කියලා තමයි මට කියන්නේ එක දිගට පාඩම් කරන්න තියන්න බෑ පැයක් නෙමෙයි විනාඩි 45ක් එහෙම නැත්නම් විනාඩි 40ක් ඒක ටයිම් එකක් විදිහට තියාගන්න පාඩම් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඒ පාඩම් කරන ඩියුරේෂන් එක නිකන් ඒ කියන්නේ ඒ ටයිම් එක ඔයාලට ලස්සනට සාර්ථක කරගන්න. චයිනීස් ළම ඒ විදිහට තමයි කරන්නේ. එයාලා බොහොම කියන ඒක හිතාගන්න බෑ එයාලා. එයාලා කරන විදිහ පාඩම් කරන්න ගත්තාම එයාලා පාඩම් කරනවා. ගේම්ස් එල්ලම් කරන වෙලාවට ගේම්ස් එල්ලම් කරනෝනේ. එහෙනම් කියන්නේ යා හෙන බ්‍රේව් කියන්නේ කිසිම බයක් නැහැ යාලා රිලැක්ස් එක ඉන්නේ පාඩම් ඉගෙන ගන්න ගියාම ඉගෙන ගන්න හොඳට ගේම් ගහන ගියාම ගේම් ගහනවා සෙල්ලම් කරන වෙලාවට සෙල්ලම් කරනවා යාලා ක්ලාස් එක එන වෙලාවට ඔන් ටයිම් අනිවාර්යෙන් ක්ලාස් එනවා දැන් උදාහරණයක් වශයෙන් මේ දවස්වල ප්‍රැක්ටිකල් ක්ලාස් මට තියෙනවා ඉතින් කියනවා මේ සවුත් ගෙට් එකට එන්න ඕන 11:00 වෙද්දි දවල්ට හැමෝම ඒ වෙලාවට එනවම අයියලා මොන යක්කෙක් වහල හිටියත් එයාලා එනවම මේකට ඒක තමයි ටයිම් මැනේජ්මන්ට් ඒක ඔයාලා ඒක හදාගන්න වෙනම වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්න ඒ තමයි එයාලගේ හැටි කිසිම හේතුවක් නැහැ එයාලා ඒ තමයි ඒ තරමට එයාලා දිනු රටක් බවට
පත්වෙන්න මේ චීන රට. මිනිස්සු ටයිම් එක හරියට වැඩ කරනවා. ඔයගෙන් වැඩ දුන්න පස්සේ ඒ වැඩේ ලස්සනට කරනවා. දැන් කියනවා assignment එකක් ලබන සති වෙද්දී ඒක sorry head අනිද්ද වෙද්දී බාර දෙන්න ඕන මෙන්න මේ ටයිම් එක කලින්. හැබැයි එයාලා බාර දෙන කොමාර වැඩ දික් කරලා. කොමාර වැඩ දික් කරලා කොමාර ගේමක් ගහලා වැඩේ කරලා දෙන අය. ඒක තමයි එයාලගේ attitudes එක. මොනතර එයාලට වැඩපුරම කරන්නේ ගේම් සෙල්ලම් කරන එක. ගේම් ප්ලේ කරන එක තමයි ගොඩක්ම එයාලගේ හොබි එක වෙලා තියෙන්නේ. ඔය ගියත් ගේම් තමයි. ලැප්ටොප්ස් තියෙන්නේ, ෆෝන් තියෙන්නේ, ගේම් ගහන්නමයි ඔය ඔක්කොම ගන්නෙ. ඉතින් නමුත් අර වැඩිදි ලස්සනට කරනවා. ඒක නිසා ඔයාලටත් පුළුවන් ඒ විදිහට ලස්සනට කරගන්න. බාධකයක් එනවා නම් ඒක අයින් කරන්න. පාඩම් කරන්න. පාඩම් කරනලාට ෆෝන් එක ඔබන් තියාගන්න එපා. Facebook යන්න තියාගන්න එපා. හිත තියාගන්න මුලින්ම පාඩම් කරනවා. හැබැයි ගේම් ගහන්න පුළුවන් ඕන වෙලාවට අපිට පුළුවන් මේ පාඩම් දිගේ ලස්සනට ආසාවෙන් හිතට එකඟ කරොත් අපිට පුළුවන් ඒක බොහොම يعني සතියක් දීපු නෝට්ස් ටික අපිට පුළුවන් පැය ගානකින් ඒක බොහොම ආසාවෙන් ඉගෙන ගත්තොත් ඒක පුළුවන් ඔළුවට දාගන්න මතක තියාගන්න පුළුවන්. දැන් මම පෙරේදා ඒටි කරපු නිසා මට දැන් මට මතකයි මම කරපු මොනවද කියලා. මම ඒක සක්සස් කළා තියෙනවා. පස්සේ මම assignment එක මම බාර දුන්නා. බාර දුන්නාම ක්ලාස් එක ගියා. ආයෙත් චුට්ටක් පොඩි වැරද්දක් අත මිස්ටේක් අතේ. ඒක මිස්ටේක් පොඩ්ඩක් ආයෙත් හදලා රිකරෙක්ෂන් එකක් දාලා මට බාර දෙන්න කිව්වා. පස්සේ මම ඒක හදාගෙන මම ග්‍රැෆික්ස් කරන්න තිබ්බේ. මම ඒක හදලා මම ආපහු බාර දුන්නා ටීචර්ට. ටීචර් කිව්වා හා හරි වා පාස්. එලා කිව්වා පාස් කියලා. මගේ වැඩේ සක්සස් වෙලා තියෙනවා. මම අර වැඩේ ලස්සනට කරේ නැත්තම් හිතට එකඟව මම බොහොම ප්ලෑන් එක කරන්න නැතුව මම ඒක කරේ නැත්තම් මම බෑ පාස් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා පුළුවන් ඒති කරන්න පුළුවන් වේවි කියලා හිතනවා. ට්‍රයි එකක් දීලා බලන්න. හැබැයි ටිකක් අමාරුයි. හිතට එකඟව ඒති කරන්න. ඉතින් මම අද මේ වීඩියෝ කරන්නේ පාඩම් කරන නංගිල මල්ලිලට වගේම වෙන මොකක් හරි වැඩක් කරනවා නම් ළමයින්ට වගේ මගේ වයසේ ඉන්න ළමයින්ට ඒ වගේම කැම්පස් එක ඉගෙන ගන්න ළමයින්ටත් මේක බොහොම වැදගත් වේවි කියලා හිතනවා කියලා මම ඔයාලට ආයතන කරනවා මෙඩිකල් පොඩක් කරලා ට්‍රයි එකක් දීලා බලන්න එතකොට ඔයාලට පුළුවන් වේවි ඔයාලා වැඩ සාර්ථක කරගන්න. ඉතින් යාළුවනේ අදට මෙච්චරයි. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක්ම ඩීටේල්ස් ටික හම්බුනායි කියලා මගේ ජීවිතේ. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙන්න. මම ගිහිල්ලා එනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මතක තියාගන්න පරිස්සමෙන් ඉන්න, එළියට මාක්ස් දාගෙන යන, අලුත් වෛරසයක් එනවා. ඒ ආයතන හැමෝගෙම ඉල්ලමින් වතාම මගේ YouTube channel subscribe කරන්න. subscribe කරලා ගිහලා bell icon එක ඔබල තියාගන්න. මම මේ වගේ දාන වීඩියෝ ඔයාලා ඉගෙන ගන්න. ඉතින් ජය වේවා හැමෝටම. මම ගිහිල්ලා එන්නම්. සුබ දවසක් හැමෝටම. ජය වේවා.